लघुगणक सहित समीकरण विसंधी ओगुलांट पेनवती मे तेन लघुगणक सहित समीकरण मिथन लघु एक्स पदया लघु एक्स अगयागन अवश्य मुलिम करे समीकरण दुन हम लघु एक्स के ना उक्तकोलांट तेरेन व्यक्ति मिथन लघु एक्स उक्तकना मेन मे धन लोक देख मैया दून दकुन पेट एक मे पेट गिियाम मे आगे मे धन लकुन मे पेट गिियाम फीन वेनम ई थिंक अभी एट इसल उतर गणिम मटलिया बोलवा लघु एक्स सामान मे धन लोक देख मम दान या लकुन पेट इतकोट रीन वेनवा मे लघु विसीपहाय लघु हतरा इन दकुन पेट बोले विधियट में लिय धन लघु देख दकुन पेट गियाम रीन वेनवा मम लियनवा रीन लघु देख किय अभी लियागे निवराय ईलंगट अभी बनमु मिथन उगलांट तेरेन व्यक्ति मे तीन लघुगणक सहित प्रकाशन मिथन इकतु कलंगट अड़क इतिंग अभी धरवां दहादी उगा इकतुवा पुलवा गुणित इवागेम अड़कमाबूत या लिया पुलवा मेदीमा विधेयट इतिंग ए तीय पावच करो मिथन तीन इकतुआ लिया पुलवा गुणित विधेयट मिथन अड़कमाकनवा हेना या बेदीमा विधेयट लिया पुलवा इतनी ममलवा लघु एक्स सामान लघु मिथन तीन इकतुआ ममया लियनवा गुणित विधेयट विसीपहा गुण किरीम हतर कियला ඊළඟට මෙතන තියෙන අඩු කිරීමක් ලියන්න පුළුවන් මට බෙදීමක් විදියට ඉතින් මේක බෙදන්න ඕන දෙකේ හරි අපි දැන් ලඝු x සඳහා ප්‍රකාශනයක් ලබා ගත්තා දැන් අපි මේක සුළු කරමු मे पैत सुन विसीपा हतरे गुणतरा सी आई सी दिखे हम पनहाई तिम्मे नघु पनहाई के दंगलांट पेन वैति मिथन एलजी दहाये दहाय पादेट मिथना एलजी एक दहाय पादेट तो दहाय पादेट एक्सी लघु गणक सामान दहाय पादेट पनहा इति मिथना पाद सामना हिना मटमे दीलतेन संख्या अधिक सामनकान पुलवा इतकोट मट की आने पुलवा मिथन एक्स किना पनहट सामन केला इतकोट अपीना उत्तरे लिए नवा एक्स सामन पनहाय केला मिथन लिया पुलवा एक सामान पनहाट पनहट सामन कर हेतु तमाय मिथन पाद सामन वेम अभी बलम तव उदाहरण दिखाई लघु अट धन दिखाई लघु पहा सामन तुनाई लघु हतर धन लघु एक्स दिथन धरवंट तेरेन व्यक्ति मिथन लघु एक्स की पदे इन्े दकुन पेते तीन कमाकने मुखकारी पेतक या उत्तकान तेने या उत्तकरण मे तुनाई लघु हतर मम दान वम पेतट इतकोटे मिथन तेन दिखाई लघु अट एवा एवीदेट में वम पेते लियम इसेला दिखाई लघु अट धन दिखाई लघु पहा मिथन तुनाई लघु हतर की मम वम पेतरे गिना वम एन वेनवा
තුනයි ලඝු හතර සමානයි ලඝු x දැන් මේ තියෙන්නේ දෙකයි ලඝු අට දෙකයි ලඝු අට කියන එක අපි දරුවන්ට ඉගැන්නුවා 11 වසරේදී මේ පාඩමේ යටතේ කිසියම් සංඛ්‍යාවකින් ගුණ වෙලා බලන්න r වාරයක් ලඝු a ට පාදයේ m මට ලියන්න පුළුවන් ලඝු a ට පාදයේ m ගේ r වෙනි බලය කියලා. ඉතින් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? ලඝු ගණක සහිත පදයක් කිසියම් සංඛ්‍යාවකින් ගුණ වෙලා තියෙනකොට ඒ ගුණ වෙලා තියෙන සංඛ්‍යාව මට ලියන්න පුළුවන් මේ ලඝු ගණක සහිත පදයේ බලයක් විදිහට. ඒ කියන්නේ ගුණ කරපු සංඛ්‍යාව මෙතන බලයක් විදිහට ලියන්න පුළුවන්. ඉතින් ඒ තියරිය පාවිච්චි කරොත් මට ලියන්න පුළුවන් දෙකයි ලඝු අට කියන එකේ නා වෙනුවට ලඝු අටේ වර්ගය කියලා. එතකොට මෙතන දෙක කියන සංඛ්‍යාවෙන් ගුණ වෙලානේ. ඒකෙ හින්දා මට මේ විදියට ලියන්න පුළුවන් දෙකයි ලඝු පහ මට ලියන්න පුළුවන් මෙතන ලඝු පහේ වර්ගය කියලා. මෙතන දෙක කියන සංඛ්‍යාවෙන් ගුණ වෙලා තියෙන්නේ. ඊළඟට අඩු කිරීම 3යි ලඝු 4 මට ලියන්න පුළුවන් ලඝු 4ේ ඝනය කියලා. එතකොට මෙතන 3 කියන සංඛ්‍යාවෙන් ගුණ වෙච්ච හින්දා තමයි මෙතන බලයක් විදියට ලිව්වේ සමානයි ලඝු x. දැන් අපි ලඝු x සඳහා ප්‍රකාශනයක් අරගෙන ඉවරයි. දැන් ඊළඟට අපි 10 දී උගන්වපු තියරිය මොකද්ද? ලඝු ගණක සහිත පද දෙකක එකතුවක් ලියන්න පුළුවන් ගුණිතයක් විදියට. ඒ වගේම අඩු කිරීමක් තිබ්බොත් බෙදීමක් විදියට ලියන්න පුළුවන්. ඉතින් මම ලියනවා ලඝු මෙතන තියෙන එකතුවක්. එහෙනම් මම ලියනවා 8 වර්ගය එකතුවක් තිබ්බොත් ගුණිතයක් විදියට ගුණ කිරීම 5 වර්ගය. අඩු කිරීමක් තිබ්බොත් ලියන්න පුළුවන් බෙදීමක් විදියට 4 ගණන්. සමානයි ලඝු x. දැන් 8 වර්ගය 8 වර්ගය කියන්නේ 8 වරක් 8. ඒ කියන්නේ 64යි. මට ලියන්න පුළුවන් 64 ගුණ කිරීම 5 වර්ගය. 5 වර්ගය කියන්නේ 5 වරක් 5 25යි. බෙදීම 4 ගණය. 4 ගණය කියන්නේ 4 තුන් සැරයක් ගුණ කරන්න ඕනේ. 4 වරක් 4 16යි. 16 වරක් 4 64යි. සමානයි ලඝු x ට. දැන් අපි මේක සුළු කරමු. ඉතින් ඕගලන්ට පේනවා මම වෙන පාටකින් ඔන්නම් පෙන්වන්නම්. මෙතන 64ට 64 අපිට පුළුවන් උඩයි යටයි කපන්න. මෙතන 64ට 64 කැපෙනවා. දැන් බලන්න මොකක්ද ඉතුරු වෙන්නේ. ලඝු 25 සමානයි ලඝු x. එහෙනම් මෙතන x කියන එකේ නා අපිට ලියන්න පුළුවන් 25යි කියලා. ඉතින් මේක දරුවන්ට තේරෙන්නේ නැති මේ 64ට 64 කැපිලා ගියාම එන්නේ ලඝු x ලඝු 25. ලඝු 25 සමානයි ලඝු x කියලා එන්නේ. එතකොට කලිනුත් ඉගෙනුවා. දැන් මෙතන පාද සමානයි. පාද සමානයි නම් අපිට කියන්න පුළුවන් මෙතනත් 10 පාදයට මෙතනත් 10 පාදයට. එහෙනම් x කියන එක නා මට ලියන්න පුළුවන් 25යි කියලා. හරි, එතකොට x සමානයි 25යි.
අපි බලමු තව උදාහරණයක්. ලඝු 125 ධන 2යි ලඝු 3 සමානයි 2යි ලඝු x ධන ලඝු 5. ඉතින් මෙතන මුලින්ම 2යි ලඝු x කියන එකේ නා උක්ත කරගනිමු. එයා උක්ත කරන්නේ නම් මේ ලඝු 5 කියන එකේ නා දාන්න ඕන වම් පැත්තට. ඉතින් එයා වම් පැත්තට ගියාම අපි ඍණ කරලා ලියමු. මේ ලඝු 125 ඒවට මුකුත් වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ධන 2යි ලඝු 3 ලඝු 5 කියන එක කෙනා වම් පැත්තට ගේනවා. එතකොට එයා ඍණ වෙනවා. ඍණ ලඝු 5 සමානයි 2යි ලඝු x. ඊළඟට අපි මේක තවදුරටත් සරල කරගනිමු. ලඝු 125 මෙතන දරුවන්ට තේරෙන්න ඕන මේ තියෙන්නේ ලඝු ගණක සහිත පදයක් කිසියම් සංඛ්‍යාවකින් ගුණ වෙලා. 2යි ලඝු 3 කියන්නේ ලඝු 3 කියන එකේනා දෙකෙන් ගුණ වෙලා. මට එයා ලියන්න පුළුවන් මේ ගුණ වෙච්ච දෙක කියන සංඛ්‍යාව මෙතන ලඝු ගණක සහිත පදයේ බලයක් විදියට, ඒ කියන්නේ 3 වර්ගයේ විදියට. මේ දෙක කියන එකේනා මෙතන දර්ශකයේ විදියට උඩින් ලියන්න තියෙන්නේ. අඩු කිරීම ලඝු 5 හිමමයි. සමානයි මෙතන 2යි ලඝු x. මට 2 කියන සංඛ්‍යාව x ගේ බලයක් විදියට ලියන්න පුළුවන්. එතකොට ලඝු x ගේ දෙවෙනි බලය. දැන් මේ තියෙන්නේ ලඝු ගණක සහිත පදවල මෙතන එකතුවක්. ඉතින් එකතුවක් තිබ්බොත් ලියන්න පුළුවන් ගුණිතයක් විදියට. එතකොට 125 ගුණ කිරීම 3 වර්ගය. ඒ වගේම අඩු කිරීම ලඝු 5. අඩු කිරීමක් තිබ්බොත් ලියන්න පුළුවන් බෙදීමක් විදියට. එතකොට අපි වම් පැත්ත තනි ලඝු ගණකයක් විදියට ලියාගෙන ඉවරයි. සමානයි ලඝු x ගේ වර්ගයට. දැන් මේක සුළු කරමු. ලඝු මෙතන 125 ගුණ කිරීම 3 වර්ගය. 3 වර්ගය කියන්නේ 3 වරක් 3 9යි. බෙදීම 5 සමානයි ලඝු x ගේ වර්ගය. දැන් දරුවන්ට පේන්න ඕනේ මෙතන උඩයි යටයි කැපිලා යනවා. මම ඒක වෙන පාටකින් පෙන්වන්නම්. මෙතන අපිට කපන්න පුළුවන් උඩ යටි ඉන්න පස් වරක් 1යි. මෙතන 125ට 5ේවා 25යි. එතකොට 25 ගුණ කිරීම 9 කියලා එනවා. ඉතින් මට මේක සරල කරන්න පුළුවන්. දැන් බලන්න ලඝු 25 වරක් 9 සමානයි ලඝු x වර්ගයට. ඉතින් මට ලියන්න පුළුවන් එහෙනම් 25 වරක් 9 දෙපැත්තේම පාද සමානයි. 25 වරක් 9 සමානයි x වල වර්ගයේ කියලා. දැන් x වර්ගය කියන්නේ 25 වරක් 9. එහෙනම් x කියන්නේ 25 වරක් 9 වර්ගමූලය. ඒ කියන්නේ x වර්ගය කියන්නේ 25 වරක් 9.
එහෙනම් x කියන්නේ මේ මුළු පදේම වර්ගමූලේ. ඉතින් අපි දන්නවා 25ේ වර්ගමූලයේ වෙන්නේ 5යි. එහෙනම් මට මෙයා ලියන්න පුළුවන් 5 වරක්. 9ේ වර්ගමූලයේ 3යි. ඉතින් 5 වරක් 3. ඒ කියන්නේ 5 වරක් 3 කියන්නේ 15යි. එහෙනම් x සමානයි 15යි කියලා ලියන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඔයගලන්ට කරපු දේ තේරෙන්නේ නැති. අපි ආයි පැහැදිලි කිරීමක් කරොත් මුලින්ම මෙතන 2යි ලඝු x මම උක්ත කරා. මේ ලඝු පහ දැම්ම වම් පැත්තේට. ඊළඟට මේ ගුණ වුණාම සංඛ්‍යාවකින් එයා බලයක් විදියට මේ විදියට ලියනවා. මෙතනත් 2යි ලඝු x බලයක් විදියට x වර්ගයේ කියලා ලියුවා. ඊළඟට මේ තියෙන්නේ ලඝු ගණක සහිත පද දෙකක එකතුවක් ලියන්න පුළුවන් ගුණිතයක් විදියට. අඩු කිරීමක් තිබ්බොත් බෙදීමක් විදියට ලියන්න පුළුවන්. ඊළඟට අපි උඩයි යටයි කපලා දාමු. 5 වරක් 1යි 5 වරක් 125 25යි. ඊළඟට 25 වරක් 9 සමානයි x වර්ගයට. මොකද මෙතන පාදයේ 10 මෙතනත් පාදයේ 10. ඉතින් පාද සමානයි නම් මට ලියන්න පුළුවන් 25 9 න් ගුණ කරාම x වර්ගයට සමානයි කියලා. එතකොට ඒක තමයි ලිව්වේ 25 වරක් 9 සමානයි x වර්ගය. ඊළඟට මට x උක්ත කරන්න ඕනේ. එහෙනම් මේ සංඛ්‍යාවෙම වර්ගමූලය ගන්න. 25 වර්ගමූලය 5යි 9 වර්ගමූලය 3යි. එහෙනම් 5 වරක් 3 x සමානයි 15යි කියලා එනවා. දැන් දරුවෝ තනියෙන් මේ ගණන් තුන උත්සාහ කරන්න. මම උදාහරණ තුනක් පැහැදිලි කරා. ඉතින් මේ පැහැදිලි කිරීම ප්‍රමාණවත්. ඔයාලා මේ ගණන් ටික තනියෙන් හදන්න.